महारबंधना गारे अतिव सिद्धियटेरहिव विपक्ष नायकवरयायतुलु समगी जनबलवेगी मंत्रीवरुन सह सिविल क्रियाकारीन सहभागी वू विरोधतावयक कडवत नगर मध्येदी पेवैत्तुना एम अवस्थावट एक वू विपक्ष नायकवरया अतिलु समगी जनबलवेगी मंत्रीवरुन मेलेस माध्य वेत अदहस पलकला මේ රටේ සියලුම පුරවැසියන්ට ඒ වගේම රැඳවියන්ට මානව අයිතීන් තිබෙනවා. ඒ අපි ආරක්ෂා කරන්නට ඕන. බන්ධනාගාරය තුල සිදු වුණු සමූල ඝාතනය සමගි ජන බලවේගයේ විපක්ෂයක් හැටියට තරයේ හෙලා දකින්න. බන්ධනාගාර ශාස්ත්‍රයේ මේ ප්‍රශ්නයත් එක්ක උද්ගත වෙලා තිබෙන මොහොතක ගන්න ක්‍රියාමාර්ග බොහොම අපහැදිලි. මේ මහා පිළිකුල් සහගත ක්‍රියාව කොහොමද ඒක වුනේ? ඒක පිළිබඳව රටට උත්තර සපයන්න ඕනේ මේ රජය. මම හැම වෙලාවෙම විශ්වාස කරලා තිබෙන්නේ රටේ ප්‍රශ්න රට තුල විසඳෙන්නට ඕන. රට තුල ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් කරලා අපි අපේ මිනිස් අයිතිවාසිකම් දිනා ගන්නට 69 ලක්ෂයකට පුළුවන් නම් ආණ්ඩු බිහි කරන්න. මේ රටේ ජනතාවගේ ජනතා ශක්තියෙන් අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ රට තුල ප්‍රශ්න රටේ විසඳ ගන්න. මගේ විශ්වාසය දෙන්නේ රටේ ජනතාව ගැන. මිනිස්සු කණ්ඩායම් නැතුව කොටුවලා ඉඳිද්දී ආණ්ඩුව මොකද කරේ? 20 වෙනි සංශෝධනයක් කරලා තමන්ගේ බලය පහවුරු කරගන්න ක්‍රියා කළා. මේ අවස්ථාවේ ආණ්ඩුව බලන්නේ පළාත් සභා මැතිවරණයක් දාලා සියලු ප්‍රශ්න යටපත් කරන්න. ඒක තාමත් අසාධාරණ ක්‍රියාවක් හැටියට අපි දකිනවා. වසර 8කට පෙර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙක් වෙඩි තියලා මැරුවා. ඉතින් මේක පුරුද්දකට ගිහිලා තියෙන තත්ත්වයක් පේනවා. ඉතින් මේක දිගින් දිගටම යන්න බෑ. ලංකාවේ තියෙන 86000 කර්මාශාලාවලින් 35000ක් වැහිලා තියෙනවා. එහෙම තියෙද්දි මාසෙකට ජීවත් වෙන රුපියල් 5000ක් විතරක් මේ දෙන තත්ත්වයක් එලා තියෙනවා. වතුර ඉල්ලපු අයට වෙඩි තිබ්බා. දැන් අද මහර PCR ඉල්ලපු අයට වෙඩි තියලා තියෙනවා. පැහැදිලිවම තියෙනවා මේ කාරණාව ප්‍රධානම හේතුව තමයි මේ කොරෝනා තත්ත්වයක් එක්ක PCR පරීක්ෂණ නිසියාකාර ක්‍රියාත්මක නොකරපු නිසා. ඉරකාරුවන්ට කියලා T56 සලකන්න බෑ. ඉරකාරයේ වතුර ඉල්ලුවා කියලා වාර්තාවේ තියෙනවා. වතුර ඉල්ලපු අයට වෙඩි තියලා තියෙන්නේ කියලා. කිසිම හරයක් නැති කතා කියලා. ජනතාවගේ ජීවිත බිලි ගන්නට අපි විරුද්ධයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.